අන්න ඉතින් ඔන්න අදත් ඔයා දන්නේ කියන ලංකාවේ ඉන්න ජනප්‍රිය තාරකාවියක් එක්ක මම ලෑස්ති වෙනවා මේ දවස්වල මොකද වෙන්නේ කියලා දැනගන්න අයිබෝන් කියලා ගොඩක් ආදරෙන් පිළිගන්නවා මංජුලා දිල්රුක්ෂි ප්‍රවීණ ආදරණීය කලාකාරිනියව මංජුලාගේ මුලින්ම දැන් මේ අපේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගද්දිම මට අහන්න තියෙන ප්‍රශ්න තමයි මේ එදා වගේම අදත් එක විදිහටම ඔය ලස්සනයි මේ ප්‍රේක්ෂක ආදරේ ලබා ගන්න කොහොමද අනේ ඇත්තටම ඉතින් ප්‍රේක්ෂක ආදරේ ඇත්තටම අදටත් මට ඔයා කිව්වා වගේ නංගී දැනෙන්නේ මං හිතන්නේ මගේ රසිකයෝ ආදරය කරන ඔවුන්ගේ මේ හිතට දැනෙන සින්දු ටිකක් මට ලැබිලා තියෙනවා වෙන්න ඇති ඉතින් ඇත්තටම දැන් දශක දෙකකට වැඩි කාලයක් ශේෂ්ත්‍රය තුළ ඉන්නවා 2004 වගේ තමයි මම ශේෂ්ත්‍රයට එන්නේ ඉතින් අදට ප්‍රසංග වේදිකාවේදී අර මුල් ගායනා කරපු ගීතවලට ඒ වගේම ප්‍රතිචාර තියෙනවා මම අලුත් ගීත ගායනා කරන ඒවා රස විඳිනවා නමුත් මන් දන්නේ මොන හේතුවක්ද කියලා දැන්ට සීඩී තුනක් වගේ කරලා තිනා ඔය සීඩී වල තියෙන ගීත අදත් අර අපේ පරණ රසිකයන් වගේම අලුතින් එන සහෝදරයනුත් ඇත්තටම මේ ගීත අහලා මං හිතන්නේ ගොඩක් ආසාවෙන් ප්‍රසංගවලදී මේ ගීත ඉල්ලනවා ඉතින් සහ අනික් අවස්ථාවලත් ඒ ආදරේ ලැබෙනවා ඉතින් ඔයාට ඕ මේ රූපයක් ගැන මම හැමදාම මම කියන්නේ මංජුලක්කා ඒ කියන්නේ අපි එනවනේ ෂායිෆම් එකට නිතරම එනවනේ ෂායිෆම් එක කියන්නේ පවුලක් ඒ කියන්නේ පවුලේ සමාජිකාවක් තමයි මංජුලා දිරුක්ෂි කියලා කියන්නේ මම සමහරවිට මෙහෙම බලන් ඉඳලා මම හිතනවා කොහොමද හැමදාම එකම විදිහට මේ ලස්සන තියාගෙන ඉන්නේ බොරුවට කියනා නෙවෙයි මං හිතන්නේ නිහතමානීකම හිත හොඳකම ඒක වෙන්නත් පුළුවන් නේද ඔව් ඉතින් කෙනෙක් ඇත්තටම මේ අර ඕනෑට වැඩිය දේවල් හිතන්නේ නැතුව අපි ජීවිතේ කවුරුත් ඉපදිලා පොඩි කාලයක් ජීවත් වෙලා ඉතින් කවදා හරි ආයෙ නැවත මේ පොළොවට පස්සෙන් ඉතින් සිද්ධ වෙන්නේ අපි හැමෝම ඉතින් ඕකනේ අපි ජීවිතය තමයි ඉතින් ওই ටික කාලෙදී ඉතින් බොහොම සතුටින් තියෙන වැරදි අඩුපාඩුකුත් හදාගෙන ජීවත් වෙන එක තමයි වටිනේ ඉතින් ඒක නිසා මම අඩිය කාත්තික්වත් හිතමනක් අමනාක්කම් මගේ ශේෂ්ත්‍රය තුල කිසි කෙනෙක් එක්ක නැහැ මට කායිකවත් තරඟයක් නැහැ මගේ ගමන කොහොම හෙමින් මම යන්නේ ඉතින් අදටත් රසිකයන්ගේ ආදරය තියෙනවා ඒත් එක්කම ඉතින් හිතේ අර හිම ලොකු මේ ටෙන්ෂන් එකක් ලොකු මේ පීඩනයක් එක්ක නැහැ ඉතින් ඒක නිසා වෙන්නේ තියවා කියනවා ඉතින් හැමදාම එක වගේ කියලා ඉතින් මට හැමදාම එක වගේ ඉතින් මංජුලාගේ මට අහන්න ඕනේ දැන් ශ්‍රේෂ්ඨයට අලුතින් එන කලාකරුවන් කලාකාරිනියන් අර මෙරුව වගේ ආවගියෝ වගේ එනවා තග්ගාල පිපෙනවා ඉක්මනටම නැති වෙලා යනවා දැන් අපි ගොඩක් ශ්‍රේෂ්ඨය ගත්තට පස්සේ දකින්නවා මම ඉස්සෙල්ලා කිව්වා හැබැයි මංජුලාක්කලා ඒ කාලේ ඉඳන් අද වෙනකන් ඒ විදිහටම ඒ ප්‍රේක්ෂක ප්‍රතිචාරය හැමදේමත් එක්ක නම අලුතින් එන කලාකරුවන්ට කලාකරණියන්ට මුකුත් කියනව නෙවෙයි හැබැයි ඔයා හිතන විදිහට මොකක්ද ඒකට හේතුව එහෙම ආව ගියෝ වගේ ටග්ගාල ඇවිල්ලා ටග්ගාල යන්න හේතුව මොනවද චීන ගණනාවක් තියෙනවා හේතු කෙනෙක් ශ්‍රේෂ්ඨය තුළ රැඳෙන්න ගොඩක් හේතු තියෙනවා අහිනවා වගේ නෙමෙයි ඇත්තටම තිනවා කිව්වා වගේ ඉන්න හරිම අමාරු මොකද කාලයක් තිස්සේ පැවතෙනවා කියලා කියන්නේ මේ ඕනම දෙයක් අපේ කවුරුත් වෙනසක් බලාපොරොත්තු වෙනවා ඒ වෙනස නිසාම තමයි අලුතෙන්ම ශ්‍රේෂ්ඨයට කට්ටි එන්නේ නමුත් ඒක පවතිනවා කියන්නේ විශේෂ එතනට හේතු ගොඩක් ඕනේ එකක් තමයි ශේෂ්ඨය තුළ රැඳෙන්න නම් තමාගේ නිහතමානිකම අනිවාර්යයෙන්ම අවශ්‍යයි ඒ වගේම නිර්මාණවල තියෙන ගුණාත්මකකමක් තියෙන්න ඕනේ මොකද මිනිසුන්ගේ හදවතට දැනෙන විදිහ මොකද අපි එදිනෙදා අපි අත්දැකීම් ගොඩක් එක්කනේ අපි මිනිසුන්ට ආදරය කියන එකෙත් විවිධ අත්දැකීම් හැමෝගෙම තියෙනවා එතකොට ඒවට අර ජන විඥාණයට හසු වෙන විදිහේ නිර්මාණත් එක්ක ඉන්නකොට මිනිස්සු හැමදාම මේ නිර්මාණ වලට ආදරය කරනවා සහ තමන්ගෙම කියන නිර්මාණත් එක්ක යන්න ඕනේ මොකද සමහර අය දැන් ගොඩක් රියැලිටි හරහා නෙන්නේ එතකොට රියැලිටි එකකින් එන සින්දු මේ වල අනුන්ගේ ගීත ගායනා කරලා එන එක කමක් නැහැ අපිත් ඒ ගීත අහනවා රස විඳිනවා තව කටහඬකින් ඇහෙනවා ඒවා වෙනසක් ඒක හරි සතුටුයි ඉතින් නමුත් ඒකම පැවැත්ම කරගන්න බෑ
මොකද එතකොට එයාට අනන්නේ තාවයක් හැදෙන්නේ නැහනේ අපි කියන්නේ අහවලාගු සින්දු කියන කෙනා කියලානේ කියන්නේ එතකොට එයාගේ එයා කියලා නමක් කියවෙන්නේ අර අරයාගේ කියලා නැවතත් අර පරණ ගායකයා හෝ ගායිකාව තමයි අපි මතක් කරන්නේ පොඩි බාධා කිරීමක් කරනවා ඒකෙන් සමහර වෙලාවට නිර්මාණයේ නියම හිමිකාරයාටත් සමහර වෙලාවට අසාධාරණයක් වෙන්න පිළ තියෙනවා නේද ඔව් අසාධාරණයක් කියලා කියන ඔය ඇත්තටම මේ එතනින්ද නම් අපි කල්පනාකාරී වෙලා මේ ඒක යාට යාව මුලින් මතක් කිරීම කරන එක උදාම වැදගත් දෙයක් මොකද නැත්තම් කවුද දැන් අපේ පරණ ශිල්පීන් කාගේ හරි ගීතයක් ගායනා කරාම සමහර විට ඒ ගීතේ ගොඩාක් ජනප්‍රිය වුණොත් අපේ අලුත් පරම්පරාවේ දරුවෝ හිතනවා ආ මේක කියන්නේ අරයා වෙන කියන්නේ අලුතෙන් ජනප්‍රිය වෙච්ච කෙනා වෙන්න ඇති කියලා නේද එතකොට මංජුලාක්කේ මේ හැමෝම බලන් ඉන්න ඔයාගේ පැරණි ගීතවලට කැමති කට්ටිය වගේම කක්ක බලන් ඉන්න සමහරලාට කොහොම මංජුලා දිලෘක්ෂිගෙන් මේ අලුතින් අලුත් වැඩක් ඉන්නේ නැද්ද කියලා ළඟදී අපිට අලුත් නිර්මාණයක් නිර්මාණයක් කරන්න ඉන්නේ තිනා මේ මොකද දැන් ගොඩක් අය කියනවා මගේ මල්ලි ශේෂ්ඨය තුල හොඳ තැනක ඉන්නවා ඉතින් හරි සතුටුයි මිලින්ද සඳුරුවන් මල්ලි කියලා තියෙනවා මට සින්දුවක් හදලා දෙනවා කියලා. දැන් එයාගේ සින්දු එනකන් තමයි මම මේ වෙයිටින්. ඉතින් කාගේවත් සින්දු දැන් කියන්නේ නැහැ. දැන් මල්ලි කියන සින්දුව මල්ලිගේ මෙලඩි එක ගන්න තමයි බලාගෙන ඉන්නේ. ඒකට තමයි මේ ටික ටික පරක් වෙන තාම දැන් මට කියලා තියෙන ඉක්මනින්ම මේ අවුරුදු තුල දෙනවා කියලා. අපි බලමු ඉතින් ඒක තමයි අලුත්ම දේ. හැබැයි ෂයි ෆිල්ම් එකේ මට ගොඩක්ම මගේ කව එකක් යනවා අන්තරම ඒක හරි සතුටුයි මම ශ්‍රියා ഘോഷල් මහත්මියගේ මේ ගීතයකට මමම වචන ලියලා ගීතයක් නිර්මාණය කරා. ඉතින් ඒක මම කාලෙක ඉඳලා තිබ්බ ආසාවක්. ඉතින් ඒ ගීතේ නම් දැන් ඔන්න මේ අහන්න පුළුවන් 99.9 91.1 අනිවාර්යයෙන්ම ඒක දැනටත් ප්‍රචාරය වෙනවා. ඉතින් ඒ විදිහට තමයි කියන්න තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි කියන්නේ. අපි පොඩ්ඩක් ඒ කවර් සොන්ග් කින් චුට්ටක් අහමුද? හා මං මගේ ලොවේ තනි වෙලා හඬ මිරේ පාළුවේ තමා ඉන්න බෑ වෙන් වෙලා ඒ වගේ කාලයක් ආයිනම් ඉන්නේ නෑ ආදරේ දුන්නයා මගේ තමා මට වෙන හීන නෑ මගේ හිතේ තනිකම උරුම මේ ජීවිතේ රිතවන මතක අපි දෙන්නගේ විඳවන එකද මගේ ජීවිතේ භාවනාවක් වගේ කටහඬවල් කියලා කියන්නේ මෙන්න මේ කටහඬවල් වලට. ඉතින් මංජුලාක්කේ දැන් ඉස්සරහට ඉන්න අප්‍රේල් මාසේ බක්මහ මොනවද සූදානම්? එතකොට අපිට දැන් කට්ටියට අත්කව සම්බන්ධ කරගන්න එහෙම වුණොත් කොහොමද අත්කව සම්බන්ධ කරගන්නේ? අපි ඒ ගැනත් පොඩ්ඩක් කියමු. සම්චින බිසි දැනටමත් ප්‍රසංගය ඇත්තටම ලැබිලා තියෙනවා. ඉතින් සතුටුයි මාව සම්බන්ධ කරගන්න පුළුවන් මගේ දුරකථන අංකය මගේ යාළුවන්ට කියන්නම්. ඉතින් 0748 848 846 0748 848 846 මගේ පේජ් එකේ තියෙනවා ගිහිල්ලා බලන්න පුළුවන්. එතකොට මංජුලා දිලෘක්ෂි TikTok account එක තියෙනවා ඒක follow කරන්නත් පුළුවන්. ඔව් ඇත්තටම. ඉතින් YouTube නාලිකාව හරහා මංජුලා දිලෘක්ෂි official කියන YouTube නාලිකාව හරහා මගේ අලුත් ගීත පරණ ගීත මේවා රස විඳින්නත් ඔබට පුළුවන්. ඉතින් ආදරෙන් ආරාධනා කරනවා මගේ රසික රසිකාවියන්ට. ඉතින් මගේ YouTube එකත් බලන්න අලුත් ගීතක් තියෙනවා ඒකේ තවත් අලුත් ගීත තියෙනවා. ඉතින් එහෙම තමයි. ඉතින් ප්‍රසංග වලටත් ඇත්තටම තීනා හැම ප්‍රසංගයක් මට යන්න බැරි ඒවා සමහර ඒවා ඉන ඔක්කොම බාර ගන්නෙත් නෑ. බොහොම අර ග්ලෝබකමට හැමදේම බාර ගන්න නෑ. තමයි අසාධාරණයි. මොකද දැන් මට යන්න බැරිනොත් මම දුර ප්‍රමාණ බලලා ඒවට යන්න පුළුවන් ඒ විතරයි ගන්න. නැත්නම් එන්නම් කියලා ඉවර වෙලා ඊට පස්සේ පව්. ඉතින් ඒගොල්ලන්ට තවත්
තව කෙනෙක්ගේ අවස්ථාවක් අනිත් එක කෙනෙකුට මුදලක් ලැබෙන්න තියෙන අවස්ථාවක් ඒකත් නැති වෙනවා මම කරිත ඒක නිසා බොහොම කලමනාකරණ හේතුව ඒ දේවල් වලට සාධාරණ අපි යාළුවන්ට ඉතින් ඒ අවශ්‍යතාවයන්ට ඉතින් ඒගොල්ලෝ ආසාවෙන් අපිට එන්නේ කියන්නේ අවුරුදු කාලේ සිදු ගොඩක් අප්‍රේල් වල තියෙන අවුරුදු උත්සව හරහා තමයි ඉතින් ඒවට කතා කරන්නේ ඉතින් එහෙම සම්බන්ධ වෙමු අපි ඉතින් මට කතා කරන්න लघु सहयोग फुड बेरी दुख हरियाणी मट वूनांदोत्र प्रसंग हटियट उदिंगानसिक सत्योगी बार अरगना එහෙම තමයි මගේ පෞල් ජීවිතය. ඉතින් මංජුලාකි බොහොම ස්තුතියි අපිත් එක්ක එකතුනාට. මම අර කලින් කෝගේ හැමදාමත් ෂා වැඩක් කිව්වොත් නෑ බෑ ඒ කතාව මුකුත් නෑ. එයා ඇවිල්ලා ඉන්නවා මෙතන. ඉතින් අලුත් මලුත් වැඩකින් හම්බුමු. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතුනාට. බොහොම ස්තුතියි චීනා. අපි ආලුවන්ටත් බොහොම ස්තුතියි. එහෙමනම් අලුත් අවුරුදු කාලේ එන්නේ හැමෝම සතුටින් ඉන්න. අය හම්බුමු.